Dharma Vigraha Ji, Loba Dosa Moha Handunun Labarne, Apaya Gami, Papa Mulayan Lesai. Ahitakara Chitta Dharma Lesai. Evunante, එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී ලෝභ දෝෂ මෝහ කියන්නේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය සාධක ලෙසයි. ජීවිතය පවත්වාගෙන යාමට ඒ නිසා ලෝභ දෝෂ මෝහ හිතකර ධර්මයන් ලෙස යොදා ගන්න පුළුවන්. ඒ වුණාට එසේ ලෝභ දෝෂ මෝහ හිතකර චිත්ත ධර්මයන් ලෙස ප්‍රායෝගික එදිනෙදා ජීවිතයේදී යොදාගත හැක්කේ එක්තරා ප්‍රමාණයකට, එක්තරා මාත්‍රාවකට. ඒ ප්‍රමාණය ඉක්මවා ගියාම තමා ලෝභ දෝෂ මෝහ අහිත කරවෙන්නේ. ලෝභය කියන්නේ ඕනෑ කරන එක, ඕනෑකම. එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී අපේ ඕනෑකම් තියෙන්න ඕනේ. යම් දේවල් ඕන කරන්න ඕන. හිත කර දේවල්, යහපත් දේවල්, අවශ්‍ය දේවල් ඕන කරන්න ඕන. අහිත කර දේවල් එපා වෙන්න ඕනේ. ඉවත් කරන්න ඕනේ. එපා වීමදී ක්‍රියාත්මක වෙන්නේ ද්වේෂය. ඕනෑ වීමදී ක්‍රියාත්මක වෙන්නේ ලෝභය. ඒ ඕනෑකම් ඕනෑ එපාකම් නැතුව ජීවිතේ පවත්වාගෙන යන්න බෑ. යාපත් විදියට. ඒ නිසා එදිනෙදා ජීවිතයේදී ජීවිතේ පවත්වාගෙන යෑමට අවශ්‍ය දේවල් ඕන කරනවා. අනවශ්‍ය දේවල් එපා වෙනවා. දුරු කරන් සිද්ධ වෙනවා. අවශ්‍ය දේවල් ළඟා කරගෙන අනවශ්‍ය දේවල් බැහැර කළාම තමයි ජීවිතයක් යහපත් වෙන්නේ. ඒ තුළ ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය ඥානය, ප්‍රඥාව නෙවෙයි. හැබැයි සත්තුන් තමන්ට හිතකර දේවල් අහිතකර දේවල් තෝරගන්නේ ඉවකි. සමහර ගෙඩිවාරික හොඳද නැද්ද කියලා සත්තුට ඉවකින් දැනෙනවා. වහ ගෙඩි කන්නේ නැහැ. රහ ගෙඩි කනවා. කියන්නේ හිතකර පළවැල සත්තු භුක්ති විඳිනවා, අහිතකර පළවැල අයින් කරනවා. සත්තු විතරක් නෙවෙයි. පොඩි ළමෙක් ඉපදිච්ච ගම එයාට ඉවක් තියෙනවා එයාගේ පැවැත්මට කිරි අවශ්‍යයි කියලා. එයා කිරි හොයා ගන්නවා, කිරි උරනවා. කිරි උරන්නේ ඉවකින්. දැනගෙන නෙවෙයි, කවුරක්වත් කියලා නෙවෙයි. මේ විදිහට බලනකොට එදිනෙදා ජීවිතයේදී අපි යම් යම් දේවල් කරන්නේ දැනගෙන නෙවෙයි, ඉවකින් වගේ. දැනින්නේ නැහැ, දන්නේ නැත්නම් ඒකට කියලා මෝහය කියලා, නොදන්නාකම. ඉවේදී ක්‍රියාත්මක වෙන්නේ දන්නා කම නෙවෙයි, නොදන්නා කම. ඉබේම සිද්ධ වෙනවා. වඩුකුරුල ලස්සන ගෙවල් හදන්නේ, බුදු හදන්නේ. කාගෙන්වත් ඉගෙනගෙන නෙවෙයි. ආහාර දැනගෙන නෙවෙයි. ඉවකින් මගේ. ඒ වගේ එදා ජීවිතයේ යහපත්තෝ ආපත් විදිහට පවත්වන ගෑනෑමට අවශ්‍ය දේවල් හා අනවශ්‍ය දේවල්
ඉවකට දැනෙනවා. අවශ්‍ය දේවල් ඕනේ වීමත් අනවශ්‍ය දේවල් එපා වීමත් ලෝභ දෝෂ කියන පාප මූලයන් පදනම් කරගෙන සිද්ධ වුණාට ජීවිතය පාත්තගෙන යෑමට අවශ්‍ය දේ ඕන කරන්න වෙනවා අනවශ්‍ය දේ එපා වෙනවා සිද්ධ වෙනවා. මේ ඇති බලකොට ජීවිතය පාත්තගෙන යෑමට ප්‍රතිවිද්ධ ධර්මතාවයක්, ඒ කියන්නේ ජීවිතේ නවත්වා දැමීමට භක්තිවන්තයන් යොමු කරන්නේ බුද්ධ ධර්මය පමණයි, බුද්ධාගම විතරයි. අනිත් හැම ආගමක්ම ශ්‍රද්ධාවන්තයන්ම යොමු කරන්නේ සදාකාලිකව ජීවිතේ පවත්වාගෙන යාමට. ඒ ආගම් අනුව ඒ ආගම අදහන අය යම් යම් දේ කරන්නේ සරුබලධාරී දිව්‍යන් වහන්සේගේ ප්‍රසාදය ලබාගෙන සදාකාලිකව ස්වර්ග රාජ්‍යයක සැප විඳිමින් ජීවත් වෙන්න බලාපොරොත්තු ඇතුව. ඒ ආගම් ජීවිතය නවත්තා ගැනීමට නෙවෙයි උදව් කරන්නේ, ජීවිතය පවත්වාගෙන යාමට සදාකාලිකවම. මහායාන ආගමත් ශ්‍රාවකයන්ව ශ්‍රද්ධාවන්තයන් යොමු කරන්නේ නිවන් දැකලා ජීවිතය නවතා දමන්න නෙවෙයි, සමාධිගතව හිත සංසුන් කරගෙන ජීවිතයේ යහපත්ව පවත්වාගෙන යෑමට. සෙන් බුද්ධාගම කියන ධ්‍යාන බුද්ධාගම. ධ්‍යානය කියලා කියන්නේ සමාධියේදී ලැබෙන උසස්ම තත්වය. සමාධිය කියලා කියන්නේ ලෞකික චිත්ත ස්වරූපයක්, නිවන නෙවෙයි. සෙන් බුද්ධාගමත් භක්තිවන්තයන් යොමු කරන්නේ නිවන් දකින්න නෙවෙයි, ජීවිතයේ යහපත්ව පවත්වාගෙන යෑමට. බුද්ධාගමත් ජීවිතයේ යහපත්ව පවත්වාගෙන යන උදව් කරනවා. ඒ වුණාට එක මාත්‍යයකින් එක අරමුණකින් අන්තිමේදී මේ සියලුම දේවල් අත්හැරලා ජීවිතයෙන් සදාටම සමුගන්නයි තේරවාදී බුද්ධාගම, නැත්නම් හීනයානි බුද්ධාගම කටයුතු කරන්නේ. මහායාන බුද්ධාගම ධ්‍යාන බුද්ධාගමක්. නිර්වාණයට වඩා මහායාන බුද්ධාගම අනුව සුවදායක වෙන්නේ හිත සමාධිගත වීම. මහායාන බුද්ධාගමේ නිවන් දැක්ක ඇත්තන් ගැන කියෙන්නේ නැහැ. මහායාන බුද්ධාගම අදහන චීනේ ඉන්නවා බුදුවරු. හොඳට කනවා බොන ලොකු තඩි බඩවල් තියෙනවා. මත්පැන් පවා පානය කරන මුනිවරු ඉන්නවා ඒ ආගම්වල, මහායාන ආගම්වල. මහායාන කියන්නේ බොහෝ දෙනෙක් කියන යානයක්. හීනයානය කියන්නේ තමන් තනිව යන්නේ නිවන් දකින මාර්ගය. ඒකායන මාර්ගයක්, ඒක එක්කෙනෙක් අයන ගමන් කරන. හවුලේ නිවන් දකින්න බෑ. තම තමා වෙන වෙනම ඒකායන මාර්ගයෙන් ධ්‍යාන භාවනා වඩලා නිවන් දකින උත්සාහ කරනවා. තේරවාද බුද්ධාගමේ තේරවා නිවන් දකින්න උත්සාහ කිරීම. ඒ නිවන දකින්න උත්සාහ කරන්නේ සිල් ගන්නේ, පින් දහම් කරන්නේ, පින්කම් කරන්නේ,
මහණ වෙන්නේ බණ භාවනා කරන්නේ නිවන් දකින්න තියෙන ලෝභ හිත නිසා නිවන්ට ලෝභකමයි නිවන ලබා ගන්න ලබන හිතට කියන්නේ ලෝභ හිතක් කියලා එනිසා බුද්ධාගමේ පවා ලෝභ දෝෂ මෝහ යම් යම් පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා පාවිච්චිකම් සිද්ධ වෙනවා මෝහය කියලා කියන්නේ බෞද්ධයන් හීනයන බෞද්ධයන් නිවන් දකින්න වෑයම් කළාට නිවන් දකින්න ඕනේ කියලා පින්කම් කළාට බණ භාවනා කළාට සිල් ගත්තට නිවන කියලා මොකද්ද කියලා දන්නේ නැහැ නොදන්න නිවනක් නිවන දන්නේ නැහැ කියන්නේ එතන පවතින මෝහය මෝහය පදනම් කරගෙනයි පින්දම් කරන්නේ සිල් රකින්නේ භාවනා කරන්නේ ඒ වගේම ලෝභය පදනම් කරගෙනයි පින්දම් කරන්නේ භාවනා කරන්නේ නැති දෙයක් ලබා ගන්න දැන් නැහැ අනාගතේ ලබා ගන්න ඒ අනාගතේ ලබා ගන්න අපේක්ෂා කරන්නේ හිතේ මවා ගන්න දැන් නැති දෙයක් දැන් සැබෑ වශයෙන් තියෙන දෙයට අකමැති නිසා අකමැති කියන්නේ ද්වේෂය ලබා ගන්න තියෙන ඕනකම කියන්නේ ලෝභය ඒ දෙකටම හේතු වෙන නොදන්නකම කියන්නේ මෝහය මේ ඇති බලකොට ලෝභ දෝෂ මෝහ හිතකර විදිහට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය ඉක්මවා පාවිච්චි කරාම අහිත කර වෙන්නත් පුළුවන් හැබැයි ජීවිතයේ ධර්මතාවයක් තියෙනවා අත්දැකීම ලැබෙන්න ඇත්ත අවබෝධයෙන් පටන් ගන්නවා ඇත්ත අවබෝධ වෙන්නේ මෝඩකම් කළාට පස්සේ වැරදි කළාට පස්සෙත ඒකට කියනවා ට්‍රයල් ඇන් එරර් මෙතඩ් කියලා වැරදුනාම ඒ වැරදි ආදීම දැනගත්තාම ඒක වැරදි කියලා දැනෙනවා දානකයෙන් ගත්තොත් ආදරය කියන එක වෛරයට ක්‍රෝධයට ඊර්ෂ්‍යාවට පෙළඹෙන්න පුළුවන් හිත ප්‍රේමතෝ ජායති ශෝක කියලා ප්‍රේම කිරීම ශෝකයට හේතු වෙන්න පුළුවන් ඒකට මුල් වෙන මොකක්ද තණ්හාය සැප ලබන්න තියෙන කැමැත්තම තමා සැප නැතිවීමට හේතු වෙන්නේ තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති බය කියන කීමෙන් කියවෙන්නේ එකයි ඒ නිසා ලෝභ දෝෂ මෝහ තුල තියෙන්නේ භව තණ්හාව ලෝභේ තියෙන තණ්හාව ලෝභේ තුල තියෙන භව තණ්හාව මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියන එක ද්වේෂේ තියෙන තුල තියෙන විභව තණ්හාව ඒ දෙකට මුල් වෙන්නේ තණ්හාවකේ සැපේ විදිහට තියෙන කැමැත්ත කාම තණ්හාව තණ්හාවේ ස්වරූප තුනක් තියෙනවා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා ඒ තුනම ජීවිතය පවත්වා ගැනීමට හිතකර ලෙස පාවිච්චි කරන්න පුළුවන් ජීවිතය නවත්තා ගැනීමට හිතකර ලෙස භාවිතා නොකර ඉන්න පුළුවන් භාවිතා නොකර ඉන්න ඕනයි කියලා හිතන නම් එතන තියෙන වැටගන්න ලෝභය ඒක ඉබේ සිද්ධ වෙන්න ඕනේ නිවන් දකින එක හිතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බුදුහාඳුරුව වාතාල තියෙන අවුරුදු 6ක්ම දුෂ්කර ක්‍රියා කළා නොයෙක් බණ භාවනා ක්‍රමෙන් ධ්‍යාන වැඩමින් දුෂ්කර ක්‍රියා කරමින් නිවන් දකින්න කියලා අන්තිමට නිවන් දැක්කේ මොකුත් නොකර ඉන්නකොට සුජාතාවගේ කිරිපිඩි වැඩදලා ශ්‍රී මහ බෝධිය ළඟ වාඩිුණයි කියලා කියන්නේ මං ආයේ නැගිටින්නේ නැහැ ඒ වාඩිලා හිටියේ කියන්නේ චතුරංග සමන්නාගත වීරිය
මගේ සම්මත් ඇටන හර මෙතෙන්ට දිවල ගියත් මන්න ගිටින්නේ. පිට දැකිල්ල කරන්දයකුත් නෑ. රජමාලිගාවේ පාවෙලාවේ රජ සැප කාමුසු කල්ලිකානයෝගේ පාවෙලාවේ ඒවගේම පත්මග මහනුන් අත්තරලාවේ අත්තකෙල් මතාන යෝගය පාවෙලා සයිට බදදීලා නිුවන් දකින පුළුවන් කියන එක. ඒ දෙකෙන්ම වඩා සිද්ධ වන්නෑ. දැවයක්ඥෝ සාස්ත්‍රකාරය කිව්වට තවන් කවදාරි බුදුරණය කියල බුදුරණේ නෑ. බුද්ධත්තයට තිය ලෝභකමෙන් තමා කටයුතු කළේ බුදුවෙන කලින්. බුදු වුණේ අත්ත කළ මතානයෝග ඇත පාවෙලා කාම සුකල්ලිකානයෝග පාවෙලා කරන්න දෙයක් නෑ වෙන දෙයක් උනාවි කියල සුභාධර්මයට තමන්ගේ ජීවිතය බාර දුන්න වෙලාවේ. බුදුහාඳුරගේ සුවාසූ දහසක් ධර්මස්කන්ධය කටපාඩමින් දැනගෙන හිටිය ආනන්ද හාඳුරු පරිණ සංඝයාට කලින් දවසේ පාන්දර රාත්තුනේ රාත් වෙන්න රෑ එළි වෙනකම් භාවනා කළ බැරි තැන මහන්සි වෙලා හෙම්බත් වෙලා පොඩ්ඩක් ඇලවෙලා ඉන්න ඕනේ කියලා ඇඳේ වාඩි වෙලා ඇලවෙන්න හදනකොට ඇලවුනේ නෑ. වාඩි වෙලා හිටියේ නෑ හරියට. රහත් වෙනා කියලා කියනවා. ගෝතික හාමුදුරුවෝ රහත් වෙලා තියෙන්නේ බෙල්ල කපාගෙන දෙල්පියෙන් අවසාන හුස්ම ඇනකොට. වක්කලි හාමුදුරුවෝ රහත් වෙලා තියෙනයි කියන බව වාර්තා වෙන තේ විදියට. සීහා තෙරණිය රහත් වෙලා තියෙන්නේ ජීවිතේ පා වෙලා බෙල්ල වැරදා ගන්න වෙලාවේදී තොණ්ඩුව හිර කරන්න යනකොට රහත් වුණා. වාර්තා වෙලා තියෙන ඉදිරියටයි. මෙයින් පැහැදිලි වෙනවා ලෝභ දෝෂ මෝහ පාචින කර ඉඳීම නුවන් දැකීමට හිත කර ධර්මතාවයක් නෙවෙයි කියන එක. එක්තරා ප්‍රමාණයට ලෝභය තියෙන්නත් ඕන, එක්තරා ප්‍රමාණයට ද්වේෂය තියෙන්නත් ඕන, එක්තරා ප්‍රමාණයට මොහේ තියෙන්නත්. එතකොට ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්. ජීවිතේ පවත්වාගෙන යනකොට තමයි ජීවිතය අවබෝධ වෙන්නේ. සත්‍යාබෝධය ලැබෙන නිසා බුද්ධත්වයට පත් වෙන කියන්නේ ශ්‍රාවක බුද්ධත්වයට හෝ පච්චේක බුද්ධත්වයට හෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් කියලා කියන්නේ. බුද්ධත්වයට පත් වෙන කියන්නේ ඇත්ත අවබෝධ වෙනවා. ඇත්ත අවබෝධ වුණාම නිවන් දකින්නවා. රාග දෝෂ මොහ ඉබේ තුරා වෙනවා. හිතෙන එක නතර වෙනවා. බුදුහාඳුරු බුදු වෙච්ච වෙලාවේදී සිද්ධ වෙනයි කියලා කියන්නේ හිතෙන එක නතර වෙනවා. විසංකාරගතං චිත්තක් කියන්නේ. චිත්ත රූප සකස් කිරීම නතර වුණා. මායාව සකස් කිරීම ඒව ඇත්තයි කියලා පිළිගැනීම නතර වුණා. ඊට පස්සේ ඇත්ත ඇච්චටි දැනෙන පටන් ගත්තා. යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ ඒකයි. ඒ ඥාන දර්ශනය ලැබෙන හොඳ නරක දෙකම එක විදිහට පිළිගත්තා. ලැබෙන තියද්දී ලැබෙනවා කියලා. යථාභ සන්තුට්ඨිය කියලා කියන්නේ ඒකයි. ඒ තත්ත්වයට හිත පවත්වාගෙන ජීවිතය පවතින්න ඕන. ජීවිතය පවතින්න නම් ජීවිතයට පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රමාණයට ලෝභයත් ද්වේෂයත් මෝහයත් තියෙන්න ඕන. ඒ පැහැදිලි වෙනවා ලෝභ දෝෂ මෝහ අහිතකර ධර්මය ලෙස ධර්ම විග්‍රහයේදී දක්වලා තිබුණට ප්‍රායෝගික වශයෙන් ජීවිතයේ පවත්වාගෙන ගොස් ජීවිතාවබෝධය ලැබිලා ජීවත්වීමේ කෙලවරක් දකින්න නම් ඒ ලෝභ දෝෂ මොහ එක්තරා ප්‍රමාණයකට පාත්‍ර වෙන්න ඕනේ. අන්තිමට තණ්හාව නැති වෙනවා. තණ්හාව කියන්නේ දැනගන්න තියෙන ඕනකම නැති වෙනවා. නිවන්සය කියලා කියන්නේ දැනගන්න තියෙන ඕනකම නැති වෙන එකට
නොදැනෙන ගතියට. සුකං යදෙත්ත නැති වේදයිතං. දැනින්නේ නැහැ. සැපත් දැනින්නේ නැහැ, දුකක් දැනින්නේ නැහැ. නිරෝධ සමාපත්තිය. සමයදිනම්. ඒ නිරෝධ සමාපත්තිය සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය. ඒ සමාපත්තියෙන් පිරුණන් පැයටපත් සදාටම දුක දැනෙන්නේ නැහැ, සැප දැනෙන්නේ නැහැ. ලෝභේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ද්වේෂේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ, මෝහේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වුණාට ඒ තත්ත්වයට ළඟා වෙන්න නම් ලෝභ, දෝෂ, මෝහ හිතකර මට්ටමින් භාවිතා වෙන්න ඕනේ, පාවිච්චියට ගැනෙන්න ඕනේ, ප්‍රයෝජනට ගැනෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වෙන හැකියාවට තමයි ප්‍රඥාව කියලා කියන්නේ, නුවණයි කියලා කියන්නේ, අන්තර්ඥානය කියලා කියන්නේ. ඒ දැනෙන ගතිය ඇති වෙන්නේ, ඇත්ත දැනෙන ගතිය ඇති වෙන්නේ ජීවිතයේ අත්දැකීම් බහුල වෙන තරමටයි. ඒ අත්දැකීම් බහුල වෙන නම් ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙන නම් ලෝභ, දෝෂ, මෝහ හිතකර ප්‍රමාණයට පාවිච්චි වෙන්න ඕනේ.